12. අයිබෝවන් එක්වන්න අදත් ගතවෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව දැනගන්න. අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. තවහිද ජමත් සමාජිකයකු බවට සැකකරන පාර්ලිමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට. ආනයනික ලොකුලූණු බද්ද තවත් රුපියල් 20කින් ඉහළට. ගොවිය ආරක්ෂා කිරීම සඳහා බද්ද වැඩි කරන්න. ආනයනික ලොකුලූණු කිලෝවක් සඳහා පනවා තිබූ බද්ද තවත් රුපියල් 20කින් ඉහළ දැංවීමට තීරණය කළ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඊයේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ලොකුලූණු ගොවිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ආනයනික ලොකුලූණු කිලෝවක් සඳහා මේ වන විට රුපියල් 20ක බද්දක් පනවා තිබෙනවා. එසේ තිබියදී මෙම බද්ද තවත් රුපියල් 20කින් ඉහළ නැංවීමට සිදුවන බවයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. අපි සාමාන්‍ය කරන්නේ බීලුණු අස්වැන්න ගලවන කාලෙට ආනයනය කරන බීලුණු වල බද්ද වැඩි කරනවා. ඉතින් ඒක ඒ වෙලාවට කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරා බීලුණු වගාව පටන් ගන්නකොටම බීලුණු ආනයනය කරන සඳහා තියෙන බද්ද වැඩි කරන්න. හුඟක් වෙලාවට කරන්නේ ආනයනකරුවෝ බීලුණු ගලවන මාසයට බද්ද වැඩි කරපු ගම ඊට කලින් ගෙනලා ගබඩා කරගන්නවා. හැබැයි දැන් එහෙම කරන්න අපි අවස්ථාවක් දීලා නැහැ. ගොවිය ආරක්ෂා කිරීම සඳහා අපි රුපියල් 20ර තිබිච්ච බීලුණු බද්ද දැන් රුපියල් 40 දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. මං හිතන්නේ ළඟදීම ඒකේ ගැසට් එක නිකුත් වෙයි. ඒ වෙනකොට ගොවීන්ට බය නැතුව බීලුණු වලට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව වගා කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා ගොවීන් මීට වැඩිය පෙළඹෙවි බීලුණු වගාවට. ඒ වගේම බීලුණු ගොවියන්ට බීජ සහනාධාරයක් අපි දෙන්න ලෑස්ති කරගෙන යනවා වගා කරන ගොවීන්ට. දැනටමත් ඒ වෙනුවෙනුත් අපි අවශ්‍ය වැඩ කටයුතු සකස් කරගෙන යනවා. මං හිතන්නේ වගාවට අවශ්‍ය බීලුණු බීජ සහනාධාර ක්‍රමයට ලබා දුන්නොත් ගොවීන් තවත් උනන්දු වෙයි, ඒ අයට සහනයක් වෙයි ඒ ක්‍රමයක්. රසායනික ද්‍රව්‍යඩංගු කෑන් තොගයක් සමග පුද්ගලින් දෙදෙනෙකු මාතලේ නගරයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නගරයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමකදී මෙම තොගය සමග එකම අංකය සඳහන් ජාතික හැඳුනුම්පත් 3ක් සහ රථවාහන අංක තහඩු 4ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. යුද හමුදාව විසින් ඊයේ මාතලේ නගරයේ වෙළඳසැල් විශේෂ පරීක්ෂාවන්ට ලක් කර තිබුණා. මේ පරීක්ෂා කිරීමවලදී වෙළඳසැලක ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පිරවූ කෑන් තොගයක් සොයා ගැනීමට යුද හමුදාවට හැකි වුණා. අදාළ වෙළඳසැලේ සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද යුද හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා. රසායනික ද්‍රව්‍ය පිරවූ කෑන්වල අධික අන්තරාවයන් සඳහන් ලේබල් අලවා තිබීමද තැකගත හැකි වුණා. යුද හමුදාව පවසන්නේ මෙම රසායනික ද්‍රව්‍ය වෙනත් ආහාර සමග කවලම් කිරීම හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදාගෙන ඇති බවට සැක කරන බවයි. මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයට හානිකර දියන්න සෙවීම සඳහා එහි සාම්පල් පරීක්ෂා කිරීම සඳහා රජයේ රසපරීක්ෂක සහ තේමණ්ඩලයේ නිලධාරීන් කැඳවන බව පොලිස් මූලස්ථානයේ කියා සිටියා. මෙම වෙළඳසැලේ තිබී එකම අංකය සහිත ජාතික හැඳුනුම්පත් 3ක් සමග රථවාහන අංක 4ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ව්‍යාපාරිකයන් දෙදෙනාව මාතලේ පොලිසියට බහර දී තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී බෝධි පූජාමය පින්කමක් පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. වෙසක් පුර පසළොස්වක පොහොයේ නිමිත්තෙන් මෙම බෝධි පූජා පින්කම සංවිධානය කර තිබුණා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම පැවැත්වුණා. මේ අවස්ථාවට රජයේ මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියා. අරලියගහ මන්දිරයට වැඩම කළ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළ අතර ගරු අග්‍රාමාත්‍යවරයා විසින් මහා සංඝරත්න විශේෂෙහි පරිස්කාර පූජා කරනු ලැබුවා.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ බෝධි පූජා පින්කම් පැවැත්තුනේ ඉන් අනතුරුවයි. රණවිරු සැමරුම් විශේෂ පින්කමක් නාරාහෙන්පිට අභයාරාමයේදී සංවිධානය කර තිබුණා. ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් පින්කම සංවිධානය කර තිබු අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට එක්ව සිටියා. නරාහිම්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පසුරුවේ මෙම රණවිරු සැමරුම් පින්කම සංවිධානය කර තිබුණා. ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම පින්කමට සහභාගී වුණා. අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණා. රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපුදු රණවිරුවන් සමරමින් මෙම පිරිත් පින්කම පැවැත්වුණා. විහාරාධිපති හිමිවරු ඇතුළු මහා සංඝරත්නය මෙම පරිත්‍රාණ ධර්මදේශනය සඳහා වැඩම කර සිටියා. සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් පොහෝ දින නිමිත්තෙන් ඊයේත් දිවයින පුරා විවිධ ප්‍රදේශවල තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරුණා. කොළඹ හා දදාසන්න ප්‍රදේශවල මෙවර එතරම් තොරණ හා පහන් කූඩු දකින්නට නොලැබුණත් ගම්බද ප්‍රදේශවල ඒවා වැඩි වශයෙන් දකින්නට තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ හංහමුණ සිට දම්පිටිය රත්මලේ දක්වා කිලෝමීටර් 16ක දුරක් මග දෙපස අඩි 30ක දුර ප්‍රමාණයකින් යුතුව මෙම පහන් කූඩු ප්‍රදර්ශනය කර තිබුණා. ගම්මාන 10ක් ආවරණය වන පරිදි කිලෝමීටර් 16ක දුරක් මෙලෙස ප්‍රදර්ශනය කරන ලද පහන් කූඩු ප්‍රමාණය 5000ක්. සම්බුදු තෙමගුල වෙනුවෙන් නිර්මාණය කළ පහන් කූඩුවක් පිටකෝට්ටේ මුත්තෙට්ටුව පාරේදී ප්‍රදර්ශනය කරනවා. ඉන් පිළිඹු වන කතාවස්තුව වන්නේ නලපාන ජාතකයයි. රාගම හොරපේ පන්සල පාරේදී හතරවන වරටත් ප්‍රදර්ශනය කරන රූපරාමු 10කින් සමන්විත වෙසක් තොරණයි මේ. අනිද්දා දක්වා ප්‍රදර්ශනය කරන මෙම තොරණින් ඉදිරිපත් කෙරෙන්නේ ස්වර්ණ මයුර ජාතකයයි. කරන්දෙණිය ඌරමංගස්සාදිය ප්‍රදේශයේදී සම්බුදු තෙමගල වෙනුවෙන් ප්‍රදර්ශනය කරන මෙම තොරණින් කේමා තෙරණි කතාවස්තුව පිළිඹු කරනවා. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. තව්හීද් ජමාත් ත්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට පාර්ලිමේන්තුවේ සේවය කර නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සුචිගත කිරීමේ නිලධාරියෙක්. තව්හීද් ජමාත් සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට මීට පෙර කුරුණෑගල මහරෝහලේ ECG පරීක්ෂණ අංශයේ ප්‍රධානී කුලස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී හෙළිදරව් වූ තොරතුරු මත අදාළ පාර්ලිමේන්තු නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කළ මොහමඩ් නෞෂාඩ් ජලාල්දීන් නැමැත්තේ. 42 වරදී මෙම සැකකරු 2006 වර්ෂයේදී සෝදුපත් බලන්නෙකු වශයෙන් රැකියාවට බැඳි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ සැකකරු මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රාජගිරිය ප්‍රදේශයේ නිවසක් මිලදීගෙන එහි තාවකාලිකව රැඳී සිටිමින් පාර්ලිමේන්තුවේ සේවය කර ඇති බවට ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු රාජගිරිය පිහිටි එම නිවසේදී අත්අඩංගුවට පත්ව ඇති අතර නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී සැක කටයුතු භාණ්ඩ කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රධාන වේතුදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් අපකල විමසීමකදී ඔහු පැවසුවේ අදාළ සැකකාර පාර්ලිමේන්තු නිලධාරීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙන්ම තමාවද පොලිසිය විසින් දැනුවත් කළ බවයි. අත්අඩංගුවටගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ ඔහු දීර්ඝ කාලයක සිට තව්හීද් ජමාත් සංවිධානය සමග සහ එහි නායකයා ලෙස කටයුතු කළ සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. අදාළ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපරිණි කාශ්‍යප රජ දවස සීගිරිය පැවති ආකාරය ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපරාමු දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපරාමු දැකබලා ගැනීමට අවස්ථාව උදා කර දී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නොමිලේ සීගිරිය දැකබලා ගැනීම සඳහා ලබා තුන් තෙදිනක කාලය අදින් අවසන් වනවා. මීට සමගාමීව සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපරිණි කාශ්‍යප රජු දවස සීගිරිය පැවති ආකාරය ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය හරහා දැකබලා ගැනීමේ අවස්ථාවද උදා කර දී තිබෙනවා. සීගිරිය බලන්න එන කට්ටියට ඩවුට් එකක් තියෙනවා සීගිරිය කොයි වගේ තිබ්බේ කියලා. අන්න ඒකට සොලියුෂන් එකක් විදිහට අපි මේක කරන්නේ. ওই තියෙන සිංහපාලිය මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කල්පනාකරු මේචර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ මෙය අත්හදා බැලීමේ නියම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නංවා තිබෙන බවයි. බටහිර දොට්ටුවේ සිට සීගිරිය ගලමුදුනේ පිහිටි රජ මාලිගාව දක්වා ඉපෙරණි රජ දවස ත්‍රිමාණ රූපරාමු ඔස්සේ නිර්මාණය කර තිබෙනවා. මෙය නැරඹීම සඳහා ඊයේ දිනේදීද විශාල පිරිසක් එක්ව සිටියා. සාමාන්‍ය එක්කෙනෙකුට නරඹන්න විනාඩි 10ක 15ක කාලයක් යනවා. එතකොට එන්න පැමිණෙන අයට අපි අවස්ථාවක් සලසලා දෙලා තියෙනවා ඒක නැරඹීමට. ඉතින් ඒක දැන් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මම අපේ කෞතුකාගාරයේ පරිශ්‍රයේදී ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි ඒක ස්ථාපනය කිරීමට. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හොරෝපතාන විලේබව රක්ෂිතයෙන් යාර්නෝය වැලි ජාවාරම්ක නිරතව සිටි පුද්ගලයන් 9 දෙනෙකු හොරෝපතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී ජාවාරමේ නිරතව සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමටද විශේෂ පරීක්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවා. හොරෝපතාන විලේවැව රක්ෂිතය හරහා ගලාපසිනා යාන්නොයෙන් වැලිගොඩ දැමීමට ජාතික භූවිද්‍යා හා පතල් කැණිම් කාර්යංශය ව්‍යාපාරිකයන් පිරිසකට අවසර ලබා දී තිබෙනවා. එහෙත් ඊට අදාළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලිගොඩ දමන බවට හොරෝපතාන පොලිසියට අවස්ථා කිහිපයකදී තොරතුරු ලැබුණු බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හොරෝපතාන පොලිසිය විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා. වැටලීම සිදුකරන අවස්ථාවේ වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 9 දෙනෙකු සහ ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ වැලිගොඩ දැමීමේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඊට අදාළ කොන්දේසි රැසක් උල්ලංඝනය කරමින් වැලිගොඩ දැමීම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එමෙන්ම බලපත්‍රයේද වෙනත් ස්ථානයක වැලිගොඩ දැමීමට නිකුත් කර තිබූ බලපත්‍රයක් බවයි හොරෝපතාන පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස් අපමත මුදාහැර ඇති අතර ඔවුන්ට ලබන 21 වන දින කැපිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට පොලිසිය දැනුම් දී තිබෙනවා. ස්වන්ක්‍රීය ගිනියව සඳහා යොදන පතරම් සහ හිස් පතරම් ළඟ තබාගෙන සිටි තරුණෙක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් මංකෙට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
119 අංකයේ ඔස්සේ ලැබුණු හෝඩුවාවකට අනුව අනුරාධපුර නගරයේ යසස්සිපුර ප්‍රදේශයේ පිහිටි අදාළ තරුණයාගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පතරුම් සහ හිස් පතරුම් තොගය සොයාගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්ද සොයාගෙන ඇති අතර ඉන් එකක් මුස්ලිම් ජාතිකයෙකුට සහ අනෙක සිංහල ජාතිකයෙකුට අයත් ඒවා බව පොලිසිය විසින් තහවුරු කොට තිබෙනවා. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකාර තරුණයා පවසා ඇත්තේ අදාළ පතරුම් සියල්ල මේ වන විට මියකොස් සිටින පොලිසියේ සේවය කොට විශ්‍රාම ලැබූ තම සීයා විසින් රැගෙන එනු ලැබූ ඒවා පවයි. මෙහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සැකකාර තරුණයා අනුරාධපුර වැඩ බලන මහත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර අනුරාධපුර නුවර වැවේ ප්‍රධාන සරෝව අසල සැකකටයුතු උපකරණයක් තිබී අද උදෑසන ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා. පසුව අනුරාධපුර පොලිසිය සහ යුද හමුදාව පැමිණ එය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු අනුරාධපුර 21 වැනි යුද හමුදා බල මූලස්ථානයේ වෙත රැගෙන ගිය බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් තැන්පත් කිරීමට ඊයේ පැමිණි කාන්තාවක් පිළිබඳව සැකසිත වූ පුද්ගලයන් පිරිසක් ඒ කාන්තාව පිළිබඳව අනුරාධපුර පොලිසියට දැනුම් දී තිබෙනවා. දැනුම් දීමට අනුව අනුරාධපුර පොලිසිය නිලධාරීන් පැමිණ අදාළ කාන්තාව පරීක්ෂා කරනු ලැබුවා. එහිදී කාන්තාව විසින් ඇඳ සිටි ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 700ක් සොයා ගැනීමට මෙහිදී හැකි වුණා. ඇගේ පසුම්බිය පරීක්ෂා කිරීමේදී බැංකු කාඩ්පත් දෙකක්, බැංකු පාස්පොත් 4ක් සමග මුදලින් රුපියල් 45,000ක් සමග මුදල් තැන්පත් කළ රිසිට්පත් කිහිපයක්ද සොයා ගැනීමට හැකි වුණා. අතඩංගුවටගත් කාන්තාව අනුරාධපුර තලාව වරාකුඩු ප්‍රදේශයේ පදිංචි සිවුදරු මවක්. ඇය අද අනුරාධපුර මහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඓතිහාසික රෝණුමා කතරගම දේවාලයේ කප සිටුවීමේ මංගල්‍යය ඒ උදෑසන 5:12ට යෙදුණු සුබ මොහොතින් සිදු කරනු ලැබුවා. කප සිටුවීමෙන් අනතුරුව ජූලි මාස 3 වැනිදා කතරගම දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ආරම්භ වන බවයි වැඩබලන බස්නායක නිලමේතුමන් ප්‍රකාශ කරනු ලැබුවේ. ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ 2019 වර්ෂය සඳහා කප සිටුවීමේ මංගල්‍යය ඊයලුවෙම 5:12ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන මෙම කප සිටුවීම දොඩුකැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පැවතෙන චාරිත්‍රයක්. කපසිටුවීමෙන් අනතුරුව පුරාදින 45කට පසු එනම් ලබන ජූලි මාස 3 වැනි දින ඇසළ මංගල්‍යය ආරම්භ වෙනවා. එදින සිට පුරාදින 14ක් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ජූලි මාස 16 වැනි දින මහ පෙරහැර පවත්වනු ලබනවා. පසුදින එනම් ජූලි මාස 17 වන දින මැණික්ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පෙරහැර නිමාවට පත්වන බවයි රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසුවේ. දරුවන් උත්සමහත් කර රටකට වැඩදායී පුරවැසියන් කිරීමට අම්මාවරුන් දරන උත්සාහය සුළුපටු නැහැ. ආර්ථික දුෂ්කරතා මැද දරුවන් 5 දෙනෙකු පෝෂණය කිරීමට පොල්ගස් නගින ධෛර්යවන්ත මවක පිළිබඳව අපට අසන්නට ලැබුණේ දඹුල්ල ප්‍රදේශයෙන්. මේ ඒ පිළිබඳව අද දවසේ වැඩසටහනින් ගෙනෙන වාර්තාවක්. පස්තරු මවක් වන නිලූෂා සදමාලි 29 වැනි වියේ පසුවනවා. දියණියන් 3 දෙනෙකුගේ හා පුතුන් 2 දෙනෙකුගේ මවක් වන සඳමාලි ධෛර්යවන්තව ජීවිත අභියෝගවලට නොසැලී මුහුණ දුන් කාන්තාවක්. යුද හමුදාව හැරගොස් සිටි ඇගේ සැමියා නැවත හමුදාවට පාරවීමත් සමග දරුවන්ගේ වගකීම ඇගේ උරමත පැටවුණා. අවුරුද්දක් විතර ආමේකට ගිහිල්ලා වෙලා යාට වෙඩි වැදුනා. වෙඩි වැදුනාට පස්සේ මට එතකොට එක ළමයෙක් හම්බෙන්න හිටියේ. ඊට පස්සේ ආමේකට ගියේ නැහැ. මෙතන කවුරුත් ළමයි වැඩපළ කරගන්න කවුරුත් නැති නිසා ළමයිගේ වැඩ කරගන්න යා නතර වුණා. ඊට පස්සේ ආව ආමේකෙන් හැමතැනම හෙව්වා. රැසිලුමක් ඇවිල්ලා තිබ්බා යාට එන්න කියලා පාර වෙන්න. ඊට පස්සේ යා ගියා බාර වෙන්න. 12 හැවිරිදි හා 11 හැවිරිදි දියණියන් 3 දෙනාත් 6 හැවිරිදි පුත්‍රයාත් මේ වන විට පාසල් යන අතර වයස අවුරුදු 3 මාරක දියණියත් අවුරුදු 2 මාරක බාල පුතණුවනුත් රැකබලා ගැනීමේ වගකීම පැටවී තිබෙන්නේ මේ දිරියමවටයි. කුලී වැඩක් කිරීමෙන් හෝ පොල්ගස් නැගීමෙන් ඇය තම දෛනික වියදම කෙසේ හෝ සොයා ගන්නවා.
අග හිඟකම් පිරි කටු මැටි ගැසූ මේ පුංචි පැල්පත එළිය කරන කුප්පි ලාම්පුවේ ආලෝකයෙන් මේ දරු පැටවුන්ට පාඩම් කිරීමට සිදුව තිබෙනවා. අපිට කරන්ටි කට් නැහැ. ලාම්පු එළියෙන් තම මම ළමයිව පොත් පණම් පාඩම් කරලා දෙන්නේ. වැඩට ගිහිල්ලා ඇවිල්ලා රැවිලා පොත් එහෙම පාඩම් කරලා දෙන්නේ. ඉපදීමටත් පෙර දරුවන් විනාශ කරන මහමග දරු පැටවුන් අතරමං කර යන අපේ කාලේ ඇතැම් මව්වරුන්ට කදිම ආදර්ශයක් උස්සඳවාලේ හෙට දවසට මුහුණ දෙන්නේ තවත් බලාපොරොත්තු රැසක් තුරුළු කරගෙනයි. මම දරු සම්පතට ආදරෙයි. දරුවෝ පස් දිනෙම 50ක් හරි හදනවා. පුළුවන් නම් මම කුලිය වැඩ කරත් එක වෙලක් හරි කන්න දීලා ළමයි ටික හදනවා. අහල පාල කට්ටියත් උදව් කරනවා. කොස් ගෙඩියක් හරි කන්න දීලා මම ළමයි ජීවත් කරනවා. මට තියෙන්නේ අර ආර්ථික ප්‍රශ්න තමයි තින්. අපි අදට live at 12 වලින් සමු ගන්නවා. මම සජිත් රණසිංහ. යලිත් හැමෝම live at 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වින්දයා මාරඹගේ. සුබ දවසක්. Thank you.